युद्ध කියන්නේ කිසිම විටකවත් සුන්දර දෙයක් නෙවෙයි. ලෝක ඉතිහාසයේ පුරාවට සිදු වූ විවිධ යුද්ධ හේතුවෙන් මියගිය මනුෂ්‍ය ජීවිත ප්‍රමාණය ගණනය කිරීමට නොහැකි. යුද්ධ අතරතුර විවිධාකාර විදිහට නිර්වන් බවට පත් වූ පුද්ගලයන් පිළිබඳව අපි මීට කලින් ඔබට විශ්ම ලෝකයෙන් තොරතුරු කිව්වා. අද අපි ඔබත් එක්ක මේ විදිහට තොරතුරු බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ යුද විරුවන් පිළිබඳවයි. හැබැයි අපි එදිනෙදා කතා බහ කරන යුද විරුවන් ගැන නෙවෙයි. යුදමය කටයුතු වලදී විවිධ වීරක්‍රියා සිදු කර විවිධ සම්මාන වලින් පිදුම් ලැබූ ලෝක පූජිත වුණු සතුන් 6 දෙනෙක් පිළිබඳවයි. අද අපි ඔබට මේ තොරතුරු කියන බලාපොරොත්තු වෙන්නේ. රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් විශ්ම ලෝකයේත් එක්ක මේ වටිනා වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක්. अंक हाय जीवित सिय गणनाक बेरू पलमु लोकी उद्दे परविवीर वरिय शे आमी अनु प्रांशबसीन डियर फ्रेंड एमना तंग दयाबर मित्रे यान अर्थे गेनतिन नामयाक शे आमी नम में परविवीर वरिय उपन्ने ब्रितान्य ऐ ब्रितान्य पक्षेन पुहुनु करन्नान याटते पुहुनु अलाबा प्रांशे सिते अमेरिकानु हमुदाव वेत बारदुन पानिवीट कार्य पलमु लोकी उद्द समय पानिवीट हुमारु सिद्धवुने परवियन योदागेन परवियन हायसियाक पमन युदमे कटितु संधा संबंध वी सिरति बेनो මෙෂේ යාමි මේ පරවියන් අතර පඩාත්ම ප්‍රසිද්ධම පරවියා විදියටයි හඳුන්වා දී තිබෙන්නේ. ඇයි තමන්ගේ සේවා කාලය ඇතුලේ යුදමය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය පණිවිඩ 12ක් රැගෙන ගිය බවට වාර්තා තිබෙනවා. 1918 වර්ෂයේ උපන් ඇය එක්සත් ජනපද අමුදාවේ 77 වන රෙජිමේන්තුවට අනුයුක්තවයි සේවය කර තිබුණේ. ඇය විසින් කරන ලද විශිෂ්ටතම මෙහෙයුම ලෙස සඳහන් වන්නේ ඇගේ අවසන් මෙහෙයුමයි. ඇය සහ ඇගේ හමුදා කණ්ඩය 1918 වර්ෂයේ ඔක්තෝබර් 3 වන දින සෙබළු 550කට වැඩි සංඛ්‍යාවක් සමග ප්‍රංශයේ කඳුකර ප්‍රදේශයක සිර වෙනවා. මේ හමුදා කණ්ඩය මෙහෙවන ලද්දේ මේජර් චාල්ස් විටල් සී විසින්. ඔවුන් ජර්මානු හමුදාව විසින් පූර්ණ ලෙස වටලා තිබුණේ. උපකාර ඉල්ලලා පිටත් කරන ලද සියලුම සෙබළුන් මගදී ඝාතනය වුණා. පානයට ජලය හෝ ආහාර නොමැතිව අඩපණම සිටි ඇමරිකානු හමුදාවට දිවා රාත්‍රිය නොබලා වෙටින් පිට ජර්මානු හමුදාව පහර දුන්නා. කුමාරි දෙවන දවසේ අවසන් වෙද්දී කණ්ඩායමේ ඉතිරිව හිටියේ 200 දෙනෙක් පමණයි. තුන්වන දිනේදී තමන්ගේ හමුදා කණ්ඩය සිර වී සිටිනේ කොහෙදයි නොදත් ඇමරිකානු සෙබළුන් මුළු කඳුකරයටම බෝම්බ හෙලමින් සිටියා. මේ බෝම්බ ප්‍රහාරවලට 77 වන ඇමරිකානු සෙබළ කණ්ඩායමත් ගොදුරු වීම ඔවුන් කබලෙන් ලිපට දමන සිද්ධියක් බවටයි පත් වුනේ. ක්‍රමක්‍රමයෙන් මිය යන සෙබළුන් සංඛ්‍යාව වැඩි වුණා. කොමාරි මේ අතර මේජර් චාල්ස් තමන්ගේ පළමු පරවියාගේ කකුලේ ආධාර ඉල්ලා පණිවිඩයක් ගැටක සයවුවත් ඉහළට නැගෙන පරවියා දැස අවදානෙන් සිටි ජර්මන් සෙබළුන් ඌට වෙඩි තබා බිම හොයලනු ලැබුවා. දෙවැනි පරවියාත් මේජර් චාල්ස් යවුවත් ඌට අතුනෙත් ඒ ඉරණමමයි. බලාපොරොත්තු අතහැර මේ යාමට සූදානම්ව සිටි චාල්ස් ඇතුළු හමුදා සෙබළුන් අවසන් සරණට සූදානම් වීමෙන් තුන්වන සහ අවසන් පරවියා විදියටයි ෂේයාමිගේ වම් කකුලේ පණිවිඩයක් ගැට ගැසුවේ. ෂේයාමි මේ පණිවිඩයත් රැගෙන ගුවනට ගමන් කළේ වෙඩි පහරවල් කිහිපයක් මගහැරමින්. නමුත් එක් වෙඩි පහරකට ඇයට ගොදුරු වෙන්න වුණා. වෙඩි පහර ඇගේ පපුව හරහා වැදී තිබුණ නමුත් ඇය වෙඩි පහර දරාගෙනම සතපොම් 25ක් විනාඩි 25කදී පේවා තිබුණා. ඇය පණිවිඩ මධ්‍යස්ථානයේ වෙත ඇද වැටුණු අතර ඇගේ දකුණු කකුල වෙන් වී එල්ලෙමින් තිබී තිබුණා. පපුව ප්‍රදේශයට දැඩි හානි වෙලා තිබුණ අතර එක් ඇසක් ඒ වෙද්දිත් අන්ධ වෙලා තිබුණේ. හැබැයි ඇගේ පණිවිඩය නිසා සෙබළුන් 194 දෙනෙකුගේ ජීවිත බේරගන්න ඇමරිකානු සෙබළුන්ට හැකි වුණා. මෙවන් ධෛර්යයක් පරවියෙකුට තිබීම සම්බන්ධව ඇමරිකානු ආරක්ෂකංශ මහත්සේ පුදුමයට පත් වුණා. ඇගේ ජීවිතය බේරගන්න ඇමරිකානු හමුදා වෛද්‍යවරුන්ට හැකි වුණත් ඇගේ පාදයේ සහ ඇසක් ඇයට අහිමි වුණා. ඇගේ අහිමි වූ කකුල වෙනුවට ලීවලින් සෑදූ කුඩා කකුලක් සම්බන්ධ කළ වුන් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා නැවකින් ඇමරිකාවට එවූ බවයි වාර්තා වෙන්නේ. ඇගේ වීරත්වය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඇය මියගේ 1919 වර්ෂයේ ජූනි 13 වෙනිදා 1930 වර්ෂයේදී ඇයට තවත් රන් සම්මානයක් හිමි වී තිබෙනවා. 2019 වසරේ සංවිධානය වුණු යුද කටයුතු වලට සහාය වූ සත්වයන් ඇගීමේ සම්මාන උළෙලකදී පළමු උළෙලේදීම සම්මානයට සහ ගෞරවාදරයට පාත්‍ර වූ සත්වෙක් විදියටයි ඇය ඉතිහාසගත වෙන්නේ. ඇය සම්බන්ධ තවත් කරුණක් තිබෙනවා. ඇයව සේවයට යොදාගෙන තිබුණ පිරිමි සත්වෙක් විදියට සලකලා. මොකද පණිවිඩ හොමාරු කිරීම සඳහා පුහුණු කරන ලද්දේ පිරිමි පරවියන් වීම. නමුත් ඇය මියගිය පසු ඇගේ සිරුර කල් තබා ගැනීම සඳහා සකස් කරද්දී ඔවුන් දැනගන්නේ ඇය ගැහැණු සත්වෙක් බව. අංක 5 සෙබළුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරූ ජැක්. ඊඩිත් කැවෙල් පළමු ලෝක යුද්ධ සමයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික හෙදියක්. ජර්මන් හමුදාව ලෝකයේ පළමු යුද්ධයේදී බෙල්ජියම ආක්‍රමණය කරද්දී ඇය රැඳී සිටියේ බෙල්ජියමේ. ඊඩිත් සතුව ජැක් නම් සුනකෙක් හිටියා. ජර්මන් හමුදාව බෙල්ජියමට පහර දෙද්දී ජර්මන් හමුදාවෙන් පැන යන්න ඇය බෙල්ජියම් හමුදාවට ඔත්තු සැපයීම සහ මඟ පෙන්වීම සිද්ධ කළා. මේ ජැක් කියන සත්වයාත් මේ අවස්ථාවන්වල ඇය සමග ගමන් කරමින් බෙල්ජියමේ හමුදාවට මඟ පෙන්වීම සිද්ධ කර තිබුණා. ජැක් බොහෝ අවස්ථාවල බෙල්ජියම් හමුදාවන්ට මඟ පෙන්වමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සිද්ධ කළා. මේ විදිහට ජැක් සහ ඊඩිත් එක්ව බෙල්ජියම් ජාතික සෙබළුන් 200කගේ පමණ ජීවිත බේරා තිබුණා. හැබැයි 1915 අවුරුද්දේදී
ඊඩිත් සහ ජැක් ජර්මානු හමුදාවට හසු වූ නමුත් සතුරන්ගෙන් පැන යන්නට ජැක්ට හැකි වුණා. ඊඩිත් ජර්මානු හමුදා විසින් 1915 වසරේ ඔක්තෝබර් මාස 12 වන දින වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. පැන ගිය ජැක්ව එවකට බෙල්ජියම් කුමරිය වූ මේරි ඩි ක්‍රෝයි විසින් පසුව හදා වඩාගෙන තිබුණා. ජැක්ගේ වීරක්‍රියා වෙනුවෙන් ඔහුට ආරක්ෂාව සැපයීම කුමරිය විසින් සිද්ධ කර තිබුණා. ජැක් 1923 වර්ෂයේ මේ යනතෙක්ම කුමරිය සමග සිට ඇති අතර පස්සේ ජැක්ගේ සිරුර ලන්ඩනයේ වෙත ගෙන ගොස් තිබුණා. ඒ 2013 වසර තෙක් රතු කුරුස සංවිධානයට අයත් IWM ලන්ඩන් නම් ස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබී තිබෙනවා. අංක 4 පුදුමාකාර ඉවක් තිබූ ජෙට්. ජෙට් කියන්නේ බ්‍රිතාන්‍ය උපදුණු සුනකෙක්. බ්‍රිතාන්‍ය මුදා ගැනීමේ හමුදාවට සම්බන්ධව සිටි ජෙට් පුහුණු කරනු ලැබුවේ කෝප්‍රල් වෝඩල් නම් හමුදා නිලධාරියා. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් හමුදාව මහා බ්‍රිතාන්‍යට ගුවන් ප්‍රහාර නෙල කරනවා. මේ ගුවන් ප්‍රහාර වලින් ලන්ඩනයේ පිහිටි හෝටලයක් සම්පූර්ණයෙන්ම විනාශ වී බිමට කඩා වැටුනේ සුන්බුන් අතර විශාල පිරිසක් හිර කරමින්. ජෙට් සහ ඔහුගේ පුහුණු නිලධාරි කෝප්‍රල් වෝඩල් සුන්බුන් අතර සිර වී සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමකට සම්බන්ධ වුණා. ඒ අතර ජෙට් සුන්බුන් අතර සිර වී සිටි 150කට ආසන්න පිරිසක් මුදා ගැනීම සඳහා සහාය වුණා. සුන්බුන් අතර රිංගමින් ඔහු මේ පිරිස සිටින ස්ථානයන් හමුදාවට පෙන්වුවා. තවත් විශේෂ දෙයක් මේ සිදුවීම අතර වෙනවා. එක්තරා කාන්තාවක් මුදා ගැනීමේ හමුදාවට පහසුවෙන් ලංවිය නොහැකි ස්ථානයක හිර වෙලා හිටියා. ඇයි සිටි ස්ථානයට ජෙට් ළඟා වූ අතර පැය 12ක් පුරා ඔහු ස්ථානයේ රැඳෙමින් බුරමින් මුදා ගැනීමේ හමුදා මේ කාන්තාව මුදා ගන්න අතුරු ඇය අසලම රැඳී සිට තිබුණා. ජෙට්ගේ කැපවීම 1945 අවුරුද්දේ යුද්ධය අවසන් වූ පසු ඇගයීමට ලක් වූ අතර ඔහුට බ්‍රිතාන්‍ය හමුදාවේ ඩිකින් සම්මානය පවා ලබා දෙනු ලැබුවා. අංක 3 සාජන් ස්ටබි. සාජන් ස්ටබි විදිහට හඳුන්වනු ලබන මේ සුනකයා පළමු ලෝක යුද්ධයේදී එක්සත් ජනපදය වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ කෙනෙක්. 1917 අවුරුද්දේදී එක්සත් ජනපද හමුදාවට බැඳුණු ස්ටබි පළමු ලෝක යුද්ධයේදී ඉදිරියෙන් පැමිණෙන සතුරු කණ්ඩායම් පිළිබඳව දුර සිට හඳුනා ගැනීමට ඇමරිකන් හමුදාවට ආධාර වුණා. ස්ටබිගේ වඩා ජනප්‍රියතම සිදුවීම වුණේ පළමු ලෝක යුද්ධය ඉතා දරුණු ලෙස පැතිරෙන සමයේ ඇමරිකානු හමුදා සමග සිටි ජර්මන් ඔත්තුකරුවෙක් ස්ටබි විසින් හඳුනා ගැනීම. ස්ටබි විසින් මේ වෙස්වලාගත් ඔත්තුකරුවා හඳුනාගෙන ඔහුට පැන යාමට ඉඩ නොදී ඇමරිකානු හමුදාව ඔහු බාරයට ගන්නා තෙක් මේ ඔත්තුකරු සමග සටන් වැද තිබුණා. මේ සිදුවීමෙන් ඇමරිකානු හමුදාවට සිදුවීමට ගිය මහා විනාශයක් පැලක්වූ අතර ස්ටබි ඉටු කළ සේවය පස්සේ ඇමරිකන් හමුදාව ප්‍රශංසනීය ලෙස ඇගයීමට ලක් කළා. ස්ටබි අවස්ථා ගණනාවකදී ගෑස් ප්‍රහාරයන්ට ලක් වී තුවාල ලැබ සිටි නමුත් ඔහු දිගින් දිගටම යුද පෙරමුණේ ඇමරිකානු සේනාංක සමග රැඳී සිටියා. ස්ටබීට 1921 අවුරුද්දේදී ඇමරිකානු හමුදාවේ රන් සම්මානය ලබා දීමට පවා කටයුතු කර තිබුණා. අංක 2 GI Joe ඔබට මතකද? GI Joe ලෝක ප්‍රකට කාටුන් නිර්මාණයක්. පස්සේ ඒක සිනමා නිර්මාණයක් බවට පත් වුණා ඔබට මතකයි. හැබැයි ඔබ දන්නවද මේ නම කොහෙන් ආපු එකක්ද කියලා? GI Joe දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වුණු පරවියෙක්. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකානු හමුදාවට සම්බන්ධව සිටි මේ පරවියා හමුදා නිලධාරීන් දහසකට වැඩි සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගැනීමටත් සමත් වුණා. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් අල්ලාගෙන සිටි ඉතාලියේ කොල්වි වේචියා නම් නගරයට බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රහාරයක් එල්ල කිරීමටයි සූදානම් වුණේ. ඇමරිකානු හමුදාවත් බ්‍රිතාන්‍ය හමුදා බට කණ්ඩායම් සමග සිටි අතර මේ බට කණ්ඩායමට ආධාර වශයෙන් ඇමරිකානු ගුවන් හමුදාව මේ නගරයට බෝම්බ හෙලා ජර්මන් හමුදාවට පහර දීමට සූදානම්ින් සිටි. නමුත් අනපේක්ෂිත විදිහට කෙටි ප්‍රහාරයකින් ජර්මන් හමුදාව පසුබැස ගිය අතර බ්‍රිතාන්‍ය හමුදා නගරය අත්පත් කරගත්තා. නමුත් මෙහිදී සිදු වූ අතපසුවීම වුණේ ඇමරිකානු ගුවන් හමුදාවට බ්‍රිතාන්‍ය හමුදා නගරය අත්පත් කරගත් බවට පණිවිඩය නොයැවීමයි. ඒ වෙද්දිත් නගරයට බෝම්බ හෙලීමට ඇමරිකානු ගුවන් හමුදාව ගුවන් ගතවීමටයි සූදානම්ව සිටි. මේ වෙලාවේදී බ්‍රිතාන්‍ය සේනාංග මේ පරවියා යොදාගෙන පණිවිඩයක් ඇමරිකානු ගුවන් හමුදාව වෙත යවනු ලැබුවා. ඇමරිකන් බට කණ්ඩායම් සතුව වුණත් එවකට ඍජුව තමන්ගේ ගුවන් හමුදා ඇමතීමට ක්‍රමවේදයක් නොතිබුණු අතර ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වුණේ මේ පරවියා අදාළ පණිවිඩය රැගෙන යනු ඇති බවටයි. කොහොම නමුත් හැමෝම පුදුමයට පත් කරමින් මේ පරවියා විනාඩි 20ක් තුළ සතපුම් 20ක දුරක් ගමන් කර ඇමරිකානු හමුදා වෙත මේ පණිවිඩය රැගෙන ගොස් තිබුණා. මේ නිසා විශාල විනාශයක් අන්තිමේදී වැළකී ගියා. අංක 1 බිම්බෝම්බ සෙවූ මගාවා. මගාවා කියන්නේ ලෝක ප්‍රකට මීයෙක්. මෑත කාලයේ යුද මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වූ ප්‍රධානතම මෙන්ම ලෝක ප්‍රකට සත්වයෙක් විදිහටයි මගාවා අපට හඳුන්වා දී හැකේ. ටැන්සානියාවේ උපත ලැබූ මගාවා කාම්බෝජයේදී බිම්බෝම්බ හඳුනා ගැනීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා තිබුණා. මගාවාසිය සේවා කාලය තුළ කාම්බෝජයේ වළඳමා තිබූ බිම්බෝම්බ 100කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා. සාමාන්‍යයෙන් ටෙනිස් පිටියක වැනි ප්‍රමාණයක තිබෙන බිම්බෝම්බ සියල්ල හඳුනා ගන්න මගාවාට ගත වුණේ විනාඩි 20ක පමණ කාලයක් බවයි වාර්තා වෙන්නේ. මේ විදිහට කාම්බෝජයට මගාවා සිද්ධ කළ සේවය වෙනුවෙන් 2020 වසරේ PDSA රන් සම්මානය ඔහුට ලබා දීමටයි කටයුතු කළේ. යුද ඉතිහාසයේම සම්මානයෙන් පිදුම් ලැබූ එකම මීයා ලෙසින් සැලකෙන්නේ මගාවාමයි.
වසර 8ක් පමණ ආයු වැළඳු මගාවා මේ වසරේ ජනවාරි 10 වනදා ජීවිතයෙන් සමුගත්තා. මගාවාගේ මරණය ඊටමත්ම සාමකාමී මරණයක් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.